नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवादं रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनोरुवनट समदाति शरण शरणयामि साधु 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 श्रद्धावंत पिंगवत्नि දැන් අපි මේ කවුරුත් සෝදානම් වන්නේ අපගේ ශාස්ත්‍රෝ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න මේ සසර ගමනින් නිදහස් වෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි සත්ත ධම්ම සූත්‍රය. ඒ කියන්නේ දහම් කරුණු හතක් ගැන අපගේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේශනාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පමණයි මේ ලෝකයට පහළ වෙලා මේ සත්වයන්ට සසර ගමනින් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කරන්නේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කාලේ පවා හිටියා නිගණ්ඨනාත පුත්‍ර වගේ ශාස්ත්‍රවරු. හැබැයි ඒගොල්ලන්ගේ ධර්මයේ කෙනෙක් අනුගමනය කළා කියලා සසර ගමනින් නිදහස් වෙන පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ ඒ ශ්‍රාවකයන්ට මේ සසර ගමනින් නිදහස් වෙන කියලා දෙන්න ඒ ශාස්ත්‍රවරු දන්නේ නැහැ. ඒ නිසා කවදාවත් ඒ ශ්‍රාවකයන්ට මේ සසර ගමනින් නිදහස් වෙන්න හම්බුනේ නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ නමකගේ ධර්මයක් ශ්‍රවණය කරපු කෙනෙකුට, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට, එයාට අවස්ථාව තියෙනවා මේ ධර්මය අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමනින් නිදහස් වෙන්න. ඉතින් ඒ සසර ගමනින් නිදහස් වෙන්න ලස්සන දේශනාවක් තමයි මේ දේශනාව. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. එදා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට කියනවා, පින්වත් මහණෙනි, මේ කරුණු හතකින් සමන්විත කෙනෙක් වැඩිකල් නොයාම ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කියන්නේ මේ කරුණු හතෙන් සමන්විත නම්, කවුරු හරි කෙනෙක් මේ කරුණු හත පුරුදු කරගන්නවා නම්, එයා වැඩිකල් නොයාම අරහත්වයට පත් වෙනවා. එතකොට මේ කරුණු හතෙන් පළවෙනි කාරණාව බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ශ්‍රද්ධාව. මොකද්ද පළවෙනි කාරණාව? ශ්‍රද්ධාව. දැන් අපි දන්නවා ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි එයා පැහැදිනවා. දැන් ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. එතකොට මොකටද පහදින්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්ම. එතකොට බුදුරජාන් වහන්සේ කෙරෙහි පහදිනවා කියලා කියන්නේ එයා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙනවා. බුදු කෙනෙකුගේ ශ්‍රාවකත්වයට පැමිණෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් ඔබ දන්නවා ඇති, අර කසී භාරද්වාජ කියන ඒ කුඹුරු වැඩ කරපු කෙනා ළඟට බුදුරජාන් වහන්සේ දවසක් පිණ්ඩපාත වැඩියා. ඉතින් මෙයා බ්‍රාහ්මණ වංශික කෙනෙක්. මෙයාට කේන්ති ගියා, මේ තරුණ භික්ෂුවක් මොකටද මේ පිණ්ඩපාතේ වඩින්නේ කියලා. මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා, ගෞතමයන් වහන්ස, නරකද කුඹුරක් කරගෙන යැපිලා ජීවත් වුණොත් කියලා. අස්වැන්න අරගෙන මේ මං වගේ කුඹුරක් කරලා අස්වැන්න අරගෙන ජීවත් වුණොත් නරකද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, භාරද්වාජේ, මමත් කුඹුරක් කරනවා.
මං කරන කුමරු තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරලා දෙනවා මේ ශ්‍රාවකයන්ට අවබෝධය කරා කියලා දෙනවා. ඉතින් ඒ අස්වැන්නෙන් තමයි මං ජීවත් වෙන්නේ කියලා. ඉතින් මෙයාගේ හිතේ පැහැදීමක් ඇති වුණා බුදුරජාන් වහන්සේ කෙරෙහි. එදා මෙයා පැවිදි වෙලා අරහත් වෙර පත් වුණා. දැන් බලන්න එයා මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණේ කොහොමද? බුදුරජාන් වහන්සේව විශ්වාස කිරීමෙන්, පැහැදීමෙන්. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව ඇතිවෙන්න කරුණු දෙකක් උපකාර වෙනවා. කරුණු කීයක්ද? කරුණු දෙකක් උපකාර වෙනවා. ඒ කරුණු දෙක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත්. ඉතර කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා දෙන කෙනා. බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා දෙන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයාගෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ලැබුණ පස්සේ තමයි එයාට ශ්‍රද්ධාව උපදින්නේ. එතකන් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. දැන් අපි දන්නවානේ කෝලිතුපතිස්ස. ඒ දෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක දෙන්නේ ඉස්සලා නැහැ. සාරිපුත්ත මොග්ගලන මහ රහතන් වහන්සේලා ගිහි නම් දෙක උපතිස්ස කෝලිතනේ. ඉතින් මේ දෙන්නා සරණ ගිහිලා තිබුණේ සංජය කියලා පිරිවැජියෙක්ව. ඒ සංජය තමයි මේගොන්ට බණ කියලා දුන්නේ. එයා දන්නදී. එතකොට එයාව තමයි විශ්වාස කළේ මේ දෙන්න. 500ක් හිටියා තව ඒ වගේ. සංජය පිරිවැජියට ගෝලයෝ. ඉතින් දවසක් මේ කෝලිත උපදේශ දෙන්න මතකයිනේ අර උත්සවයකට ගියා. ඒ උත්සවයේදී මේ දෙන්න කලකිරුණා හිත. ඊට පස්සේ දෙන්න කතා වුණා. ඔයාලට ධර්මයේ හම්බුනොත් මට කියන්න. මට ධර්මයේ හම්බුනොත් ඔයාලට කියන්න කියලා. යාළු දෙන්න කතා වුණා. ඔහොම යනකොට උපදේශ තරුණයාට හම්බුණා අස්සජි මහ රහතන් වහන්සේ. ඔන්න දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකේ රහතන් වහන්සේ නම. ඉතින් මේ අස්සජි මහ රහතන් වහන්සේගේ පස්සෙන් ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි දන්න දහම් කරුණක් මට කියන්න කියලා. එතකොට අස්සජි මහ රහතන් වහන්සේ බොහොම කෙටියෙන් කිව්වා මේ හේතුන් නිසා යම් දෙයක් හටගත්තා නම් ඒ හේතුන් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගෙන ඉන්නේ කියලා. ඒ පද දෙක කියද්දි සාරිපුත් මේ උපතිස්ස තරුණයා සෝවාන් වුණා. එතකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව මත ස්ථිරව පිහිටන අය. එයාගේ ශ්‍රද්ධාව එතනින් එහාට සෙලවෙන්නේ වෙනස් වෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ සෝවාන් කෙනෙක් වෙන ශාස්ත්‍රෝවරයෙක් හොයාගෙන යනවා කියලා කාරණාවක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක් බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා මං වෙන කෙනෙක්ව සරණ යනවා කියලා කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බලන්න දැන් මේ උපතිස්ස තරුණයාට කවද හම්බුනේ? කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා. ඒ කල්යාණ මිත්‍යාගෙන් බුදුරජාණන්සේගේ ධර්මයේ අහන්න ලැබුණා. ඊට පස්සේ තමයි යාට ශ්‍රද්ධාවට පැමිණෙන අවස්ථාව ලැබුණේ. ඒ නිසා මතක තියාගන්න ශ්‍රද්ධාව ඇති කරගන්න නම් කල්යාණ මිත්‍රයෙක් ඕනේ. ඒ කල්යාණ මිත්‍යාගෙන් බුදුරජාණන්සේගේ ධර්මයේ අහන්න ලැබෙන්න ඕනේ. එතකොට අන්න යාට පුළුවන්කම ලැබෙනවා ශ්‍රද්ධාව ඇති කරගන්න. හැබැයි මේ ශ්‍රද්ධාව පින්වත්නි තව කෙනෙකුට ඇති කරවන්න බෑ. දැන් ඔබේ ශ්‍රද්ධාව මට ඇති කරවන්න බෑ. මේක ඔබ ඇති කරගන්න ඕනේ. දවසක් අර ලස්සන සිදුවීමක් වුණා. ඔබට මතක ඇති අර සීවලී කුමාරයා ඉපදිච්ච වෙලාවේ. ඒ සීවලී කුමාරගේ අම්මා බුදුරජාන් වහන්සේට ආරාධනා කළා දවස් 7ක දානයක්. දවස් 7 පුරාවටම දානි පූජ කරන්න. හැබැයි ඒ දවස් 7 ඇතුළත මුගලන් මහරහතන් වහන්සේගේ දායකයෙක් දානි බාර අරන් හිටියා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මුගලන් මහරහතන් වහන්සේට ගිහින් කියන්න ඒ මහත්තයාට මේ දානේ මේ දවස් 7න් පස්සේ දෙන්න කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ වැඩියා. වැඩලා කරුණු කිව්වට පස්සේ එයා තේරුම් ගත්තා. තේරුම් අරගන්නේ හැබැයි එයා කිව්වා ස්වාමීනි මං මේ දානේ පූජ කරන්නම් එයාට දෙන්න අවස්ථාව දෙන්නම්. හැබැයි මගේ ආයුෂ ගැන ඔබ වහන්සේ ඇප වෙන්න ඕනි. මේ මං දානෙට ගෙනාපු කුළු බඩු ගැන ඔබ වහන්සේ අප වෙන්න ඕනේ. ඔය කුණු වෙන්නේ නැතුව අපතේ යන්න නැතුව තියෙනවා කියලා. මගේ ඇතිවිච්ච පැහැදීම වෙනස් වෙන්නේ නැති වෙන්න තියෙනවා කියලා ඔබ වහන්සේ අප වෙන්න ඕනේ කිව්වා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් සදාලා මේ උපාසකේ මං කරුණු දෙකක් අප වෙන්න. ඒ මොකද්ද? ආයුෂ ඉවර වෙන්නේ ඒක මං අප වෙන්න. ගෙනාපු කුළු බඩු ටික කුණු වෙන්නේ ඒක මං අප වෙන්න. හැබැයි ශ්‍රද්ධාවට මට අප වෙන්න බෑ කිව්වා. ඒක ඒක පරිසම් කරගන්න ඕනේ ඔබ කිව්ව. තේරුම් ගත්තා ඒ පාසක මහත්තයා. එතකොට ඒ නිසා තමන් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. කවුද එතකොට? තමන් ඇති කරගන්න ඕනේ.
ඉතින් මේ ශ්‍රද්ධාවේ ආකාර දෙකක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට තියෙන ශ්‍රද්ධාව අමෝලික ශ්‍රද්ධාව. අමෝලික ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව ගොඩක් කල් පවතින්නේ. ඒකට මුලක් නැහැ. පදනමක් නැහැ ශ්‍රද්ධාවට. ඒකට කියන්නේ අමෝලික ශ්‍රද්ධාව කියලා. ඊළඟ ශ්‍රද්ධාව තමයි ආකාරවති ශ්‍රද්ධාව. ඒ කියන්නේ හොඳට බුදුරජාණන් වහන්සේ ගැන ඒ අවබෝධය ගැන පැහැදීමක් යාට තියෙනවා. ඒ පැහැදීම කාටවත් සලවන්න බෑ. කවුරු ආවත් සලවන්න බෑ ඒ පැහැදීම. බුදුරජාණන් වහන්සේ වදාලා යතින්ද කීලෝ පඨවින් සිතෝසියා, හරියට ඉන්ද්‍රකීලයක් මේ විශාල ගල් කුළුණක් ගෙනල්ලා පොළවේ හොඳට හිටවනවා. හොඳ සවිශක්තිමත් විදිහට පොළවේ හිටවනවා. ආන් ඒ ගල් කුළුණ චතුබ්බි වාතේබි අසම්පකම්පියු. සතර දිගින් කුණාටු සුළඟක් ආවත් ඒ ගල් කුළුණ කවදාවත් සෙලවෙන්නේ නෑ. ආන් ඒ වගේ තමයි මේ ආකාරවති ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාගේ පැහැදීම. කාටවත් සලවන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ එයා වෙන ශාස්ත්‍රවරයෙක් ළඟට යන්නේ නැහැ කියලා. එයා බුදුරජාණන් වහන්සේ පමණයි සරණ යන්නේ. දැන් ওই බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය උපාලි කියලා ගෘහපති සිටුවරේ උන්ටට සල්ලි භාගි තිබුණා. හැබැයි එයා සරණ ගිහිල්ලා හිටියේ නිගණ්ඨනාථ පුත්‍රව. දවසක් මේ නිගණ්ඨනාථ පුත්‍ර මොකද කළේ, වාදයක් මෙයාට උගන්වලා බුදුරජාණන් වහන්සේ ළඟට යව්වා. ඒ වාදේ කරලා බුදුරජාණන් වහන්සේ පරද්දන්න කියලා. උපාලිත් ගියා. මොකද මෙයාට කිව්වා එහෙම පැරද්දුවත් බුදුරජාණන් වහන්සේව ඔයාගේ කීර්ති ഘോഷාවක් මේ නගරේ පුරාම පැතිරෙයි කියලා. ඉතින් මෙයාත් ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට මෙයා වාද ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ කියපු පළවෙනි උපමාවෙන්ම මෙයා බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුනා. තවදුරටත් බුදුරජාණන් වහන්සේ මෙයා දහම් කරුණු අහහා ගියා. අන්තිමට මෙයා සෝවාන් වුණා. සෝතාපන්න වුණා. ඒ කියන්නේ සතර අපායට ආයි වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ස්ථිරව පිහිටියා. සෝවාන් වෙනවා කියලා කියන්නේ. ඉතින් මෙයා ඊට පස්සේ නිගණ්ණාථ පුත්‍රයාණන් යයිද? එයා කරා යයිද? යන්නේ. ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහොම පැහැදීමෙන් ගියා ගෙදර. මාලිගාවට ගියා. මාලිගාවේ දොරටු පාලකයාට කිව්වා බුදුරජාණන් වහන්සේ ආවොත්, බුදුරජාණන් වහන්සේ වැඩියොත්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ වැඩියොත් ඕන තරම් දානි පූජ කරන්න. ඇතුළට වඩම්මන්න, ආසන පනවන්න, හොඳට පිරිසිදු දානි පූජ කරන්න. නිගණ්ඨනාථ පුත්‍ර ආවොත්, නිගණ්ඨයාගේ ශ්‍රාවකයා ආවොත් ගේට්ටු ළඟදීම දානි පූජ කරලා යවන්න. දාන දෙන්න එපා කිව්වේ නෑ. ගේට්ටු ළඟදීම දානි පූජ කරලා යවන්න කිව්වා. ඉතින් මේ ආරංචිය ගියා නිගණ්ඨනාථ පුත්‍රට. කේන්ති ගියා. දැන් එයාගේ ශ්‍රාවකෙක් නේ. නිගණ්ඨනාථ පුත්‍ර පිරිසත් එක්ක ආවා මෙයාගේ මාලිගාවට. ආවට පස්සේ ඒ මාලිගාවට සේවකෙක් දැන් උපාලයට ගිහින් කිව්වා, සිටුතුමනි, අන්න නිගණ්ඨනාථ පුත්‍ර පිරිසත් එක්ක ඇවිල්ලා කතා කරන්න ඔබ වහන්සේත් එක්ක කියලා. කිව්වා එහෙනම් අසවල් ශාලාවට යන්න කියන්න, මං එන්නම් කියලා. වෙන්දට මේ උපාලි සිටුතුමා තමයි නිගණ්ඨනාථ පුත්‍රව වඩම්මගෙන යන්නේ. වඩම්මගෙන ගිහලා එයාට තියෙන ප්‍රධාන ආසනේ පූජා කරනවා එයාට. ඒ ප්‍රධාන ආසනය තමයි නිගණ්ණාත පුත්‍රව වාඩි කරවන්නේ. එදා මෙයා ගිහින් වාඩුණා ඒ ආසනේ. දැන් අර පිරිස ආවා ඇතුළට ශාලාවට. ආවට පස්සේ මෙයා කියන ඔන්න ආසන තියෙන ඔන්න වාඩි වෙන්න. නිගණ්ණාත පුත්‍ර කේන්ති ගියා. ඇහුවා, අහුණා නේද බුදුරජාන් වහන්සේගේ මායාවට කියලා. උපාලි කියනවා නිගණ්ණාත පුත්‍රයනි, ඒ මායාව සුන්දර එකක්. මම කැමති ඒ මායාවට මේ මාලිගාවෙන් ඔක්කොම ලහුවෙලා යනවා. එතන මේ සෝතාපන්න වෙලා ඉන්නේ. ඒ මායාවට මේ නගරේ ඉන්න සියලු දෙනා හුණත් මං කැමතියි. ඒ මායාවට මේ රටේ ඉන්න සියලු දෙනාම හුවෙලානට මං කැමතියි කියලා මෙයා බුදුරජාණන් වහන්සේගේ පැත්තට වන්දනා කරගෙන, බුදුගුණ 100කින් වන්දනා කරගෙන බුදුගුණ 100ක් කිව්වා. ඒක අහන හිටපු නිගණ්ඨනාථ පුත්‍ර උණුනේ වමනි ගියා. ටික කාලෙකින් මැරලා ගියා නිගණ්ඨනාථ පුත්‍ර. එතකොට ඒකයි මේ ස්ථිරව පිහිටියා කියලා කියන්නේ ශ්‍රද්ධාව මත. එතකොට එයාගේ ශ්‍රද්ධාව සොලවන්න මේ ලෝකෙ කාටවත් බෑ. ඒ වගේම තමයි ඒ ස්ථිර ශ්‍රද්ධාවේ පිහිටිය කෙනා අටවෙනි භවයක් කරා උපතක් කරා යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා නතේ භවං අට්ඨමං ආදියන්ති. එයා අටවෙනි භවයක උපත කරා යන්නේ නෑ. එයා භව හතක් ඇතුළත සියලු දුක නිදහස් වෙනවා. ඒකට මොකක්ද කරන්න ඕනි? බුදුරජාන් වහන්සේගේ අවබෝධයේ ස්ථිරව පිහිටින්න ඕනි. පැහැදීම
බුදුරජාණන් වහන්සේ කෙරේ මෙයා පැහැදිලා ඉන්න ඕනේ. ආන් මේ පැහැදීම තමයි මේ අරහත්වේ කරා යන මාර්ගයේ පළවෙනි අංගය. දැන් මේ කරුණු හතෙන් පළවෙනි කාරණාව තමයි ශ්‍රද්ධාව. හොඳට මතක තියාගන්න. දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා සීලය. දැන් ඔබ දන්නවද සීලය කියන මේ වචනේ තේරුම මොකද්ද කියලා? සීලය කියන වචනේ තේරුම තමයි කය සහ වචනේ සංවර කර ගැනීම. දැන් අපි මේ මනුස්ස ලෝකේ ඉන්න අපි කය පාවිච්චි කරනවානේ. වචන පාවිච්චි කරනවා. සිතුවිලි පාවිච්චි කරනවා. එතකොට මේ කය සහ වචනය සංවර කරගන්නේ සීලයෙන්. සිතුවිලි පාලනය කරගන්නේ භාවනාවෙන්. ඉතින් මේ කය වචනේ සංවරයට තමයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද ඔක්කොම පනවලා තියෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වරදිකාම සෙවණින් වැළකීම. ඒ තුනෙන් කය සංවර වෙනවා. ඊළඟට බොරු කීමෙන් වැළකීමෙන් වචනේ සංවර වෙනවා. මත්පැන් මන්දරාවි පාවිච්චිෙන් වැළකීමෙන් කය සංවර වෙනවා. ඒ සීල ඉක්මවාගිය සීල් තියෙනවා තවනේ. තව තියෙනවා ආජීවට්ටමක සීලය කියලා. ඒකෙදී කේලාම් කීමෙන් වළකිනවා යා. හිස් වචන කීමෙන් වළකිනවා. ඒ වගේම පරුස වචන කීමෙන් වළකිනවා. දැන් බලන්න කය සහ වචනේ තමයි සංවර වෙන්නේ. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සීලය කියලා. මේ සීලයත් ආකාර දෙකක් තියෙනවා, කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ආභි සමාචාරික සීලය. ඊළඟ එක ආදි බ්‍රහ්මචාරීක සීලය. ආභි සමාචාරික සීලය කියලා කියන්නේ දැන් ඔන්න අපි හිතමු අසපොට ඔන්න පිරිසක් එනවා. අපි හිතමු මොන හරි වැඩක් කරන්න. එතකොට මේ පිරිසත් එකට ඉන්නකොටත් අපි කාය වචනේ සංවර කරගන්න ඕනේ නේද? ආන් ඒක තමයි ආභි සමාචාරික සීලයට අයිති වෙන්නේ. ඉතර මෛත්‍රී සහගතව කටයුතු කිරීම, ඒ ඔක්කොම අයිති වෙන්නේ ආභි සමාචාරක සීලයට. ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ අපි මේ සමාදන් වෙන කෙලින්ම නිවන් මඟට මුල් වෙන ශික්ෂාපද. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ප්‍රාණඝාතය කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ එයා අකුසලය ප්‍රහාණය කළ කුසලයට පෙමිණුණා. බුදුරජාණන් වහන්සේ නිතර වදාලේ කුසල උපදවා ගන්න කියලා නේ. ඒතර ප්‍රාණඝාතය කියලා කියන්නේ අකුසලයක්. කෙනෙකුට පුළුවන්කම තිබුණොත් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ප්‍රාණඝාතය නොකර ඉන්න ආන්‍ය කුසලයක් උපද්ද ගන්න වෙනවා. සොරකම කියලා කියන්නේ අකුසලයක්. කෙනෙක් සොරකම බැහැර කරලා එයා සොරකමින් වළකිනවා කියලා කියන්නේ කුසලයක් උපද්ද ගන්නවා. ඒ වගේ තමයි වර්ධිකාම සේවනින් වළකෙද්දි, බොරු කීමින් වළකෙද්දි, මත්පැන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වළකීද්දී බුදුරජාණන් වහන්සේ වදාළා අකුසලයක් බැහැර කරලා එයා කුසලයක් තමයි උපද්දවා ගත්තේ. ඒතර මේ කුසල් අපේ නිවන් මඟට සම්පූර්ණම උපකාර වෙනවා. මේ කුසලයක් අපි දිනු කරගන්නවා කියන කාරණාව. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළා සීලයකට එන්න නම් මේ අකුසල් ඇති වෙන අකුසල් මුල් තියෙනවා. ප්‍රාණඝාතය කරන, සොරකම් කරන, වර්ධිකාම සේවනය කරන මේ අකුසල් ඇති කරන මුල් තියෙනවා. අකුසල් මුල් මොනවද දන්නවද? ඒ තමයි ලෝභය අකුසල් මූලයක්, ද්වේෂය අකුසල් මූලයක්, මෝහය අකුසල් මූලයක්. ඒතර ප්‍රාණඝාතය කරන්නේ, සොරකම් කරන්නේ, වර්ධිකාම සේවනය යෙදෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන හේතුව තමයි ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ඒ වගේම තමයි කුසලයක් ඇති කරගන්නත් කුසල් මුල් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමක් පුරුදු කරගන්න, සොරකමින් වළකින්න, වැරදිකාම සෙවණින් වළකින්න, බොරු කීමෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වළකින්නත් කුසල් මුල් තියෙනවා. ඒ මොනවද? අලෝභය, අද්වේෂය, අමෝහය. ආන්ගේ කුසල් මුල් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා එයාට කුසලිය උපද්දවා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයාට සීලයට එන්න පුළුවන්. එතකොට මේ සීලය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේකේ දෙවෙනි කාරණාව. මේ සීලයේ පිටින් බුදුරජාණන් වහන්සේ සෝතාපන්න කෙනාට පිළිထනවා ආරිකාන්ත සීලය කියලා එකක්. ඒ කියන්නේ යගේ ශික්ෂාපද මේ නිවන් මඟට මුල් වෙන ශික්ෂාපද කැඩෙන්නේ. පොඩි ශික්ෂාපදයක් හරි කැඩුනොත් බුදුරජාණන් වහන්සේ වදාළා කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. එයා ගතින් මොකක් හරි අකුසල කර්මයක් කෙරුනොත් අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. එයා එක හංගගෙන ඉන්නේ කවදාවත්. අර ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනා, උතුම් සීලයට පැමිණිච්ච කෙනාගේ අතින් අපි තුම පාපකර්මයක් කරුණා කියලා.
පොඩි ශික්ෂාපදයක් කැඩුන කියමු. හැබැයි ආ එක හංගගෙන ඉන්න එක කවදාවත්. ඒක තමයි මේ ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනාගේ තියෙන ගුණයක්. එයා ඉක්මනට සුදුසු කෙනෙක් ළඟ ඒක විවෘත වෙනවා. එක ස්වාමීන් වහන්සේ ළමක් ළඟට ගිහිල්ලා කියනවා, අනේ ස්වාමීනි, මගේ අතින් මේ ශික්ෂාපදේ කැඩුනා. අනේ මා වායි මේ සීලේ පිහිටවන්න කියලා එයා ආයිති සංවරයට එනවා. ඒක කවුද කරන්නේ? සෝවාන් කෙනා. එයාට කවදාවත් හංගගෙන ඉන්න බෑ සීලයක් කැඩුනොත් හරි, පවක් සිද්ධ වුණොත් හරි. අභව්වෝ අභව්‍යය කියන එක වෙන්නේ කවදාවත්. ඒ නිසා දෙවෙනි කාරණා මතක තියාගන්න, සීලය පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කාරණාව බහුශ්‍රුත බව. දැන් සාමාන්‍යයෙන් අපි බහුශ්‍රුතයි කියලා කියන්නේ මොකද්ද? බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනාට නේද කියන්නේ බහුශ්‍රුතයි කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමක් අහනවා, භාග්‍යතුන් වහන්ස බහුශ්‍රුත ධර්මධරයා කියලා කියන්නේ කාටද? මේ ධර්මයේ සම්පූර්ණ දරාගෙන ඉන්න බහුශ්‍රුත කෙනා කියන්නේ කාටද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා, භික්ෂුව යම් කිසි කෙනෙක් ඉන්නවා, එයා පද හතරක ගාථාවක් මතක තියාගන්නවා. පේලි හතරක ගාථාවක් මතක තියාගන්නවා. ඒ මතක තියාගත් ඒ දහම් කරුණ ජීවිතේට පුරුදු කරගන්න මහන්සි වෙනවා. නිකන් ඉන්නේ. එයා මොකද කරන්නේ? ඒ ගාථාව යම් කරුණක් තිබ්බනම් ආන් ඒ කරුණ ජීවිතේට පුරුදු කරගන්න මහන්සි වෙනවා. ආන් එයා තමයි බහුශ්‍ර ධර්මධරයා කියලා කියන්නේ. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ මූලිකත්වයේ දුන්නේ මේ ධර්මයේ පුරුදු කරගන්න කෙනා ගැන. මොකද කටපාඩම් කරගෙන විතරක් අපි සෑහීමකටපත් වුණොත් අපිට ලකෝ දෙයක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මඥානයේ හරියට ආයුධ ගබඩාවක් වගේ. දැන් අපි හිතමු ඔන රාජ්‍යයක් තියෙනවා, රටක් තියෙනවා. ඒ රට දැන් ආරක්ෂිතයි. නගරයක් තියෙනවා, ඒ නගරය ආරක්ෂිතයි. ඒ නගරය ආරක්ෂිතයි කියලා අපි කියන නම් මොනවද තියෙන්නේ ඔනේ නගරේ? දැන් ඔය පරණ නගරක නම බහලා තිනේ අර තියෙන වටේට ලොකු දියාගලක් තියෙනවා මතකද? ඒ දියාගලින් මෙහා පැත්තේ ලොකු තාවපයක් තියෙනවා. එතකොට සතුරෙකුට කෙලින්ම එන්න බෑ ඒ නගරය ඇතුළට. කාටවත් එන්න බෑ, සතුරෙකුට නෙමෙයි සාමාන්‍ය මිනිස්සුෙකුට එකපාර එන්න බෑ. ඒ නගරට එක්ක එන්න දොරටුවක් තියෙනවා, පිට වෙන දොරටුවක් තියෙනවා. සාමාන්‍ය දොරටු දෙකක් වගේ තමයි තියෙන්නේ. එතකොට ඒ දොරටු පාලකෙක් ඉන්නවා, හොඳ දොරටු පාලකෙක්. ඒ වගේ මේ නගරය ඇතුලේ තියෙනවා ඒ තාප්පේට මෙහා පැත්තෙන් ඒ තාප්පේ උඩින් බලන්න පුළුවන් පාරක්. එතකොට ඒ පාර දිගේ ඇවිදගෙන යද්දී තාප්පෙන් උඩින් පේනවා සතුරු එනවද කියලා. ඊට පස්සේ ඒෂිකා ස්තම්භයක ලොකු කුළුණක් තියෙනවා ඒ නගර මැද්දේ. ඒ වගේම හොඳ පුහුණු කරපු සේනාවක් ඉන්නවා. හැබැයි ඒ මොනවා තිබ්බත් සතුරු පහර දෙද්දී මොකින්ද පහර දෙන්න තියෙන්නේ? ආයුධ වලින් පහර දෙන්න තියෙන්නේ. ඒතර ආයුධ තිබුණ නැත්තම් අර මොන ආරක්ෂාවක් තිබ්බත් පහර දෙන්නේ නැද්ද ඒ රජතුමා? පහර දෙනවනේ. ආන් ඒ වගේ ආයුධ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මඥානෙ. ඇයි? දැන් අපි ඕන් ඉගෙනගෙන තියෙනවා අපේ හිතට ලෝභය ආවොත් ඒක ප්‍රහාණය කරන්න මෙහෙමයි කියලා. අපේ සිතට රාගසිතුවිල්ලක් ආවොත් ඒක ප්‍රහාණය කරන්න මෙහෙම කියලා අපි ඉගෙනගෙන තියෙනවා නะ. අපේ සිතට ද්වේෂ සහගත සිතුවිල්ලක් ආවොත් ඒකට මෛත්‍රිය වඩන්න ඕන කියලා අපි ඉගෙනගෙන තියෙනවා නන් නේද? අපේ හිතට ද්වේෂයක් ආවොත් අපි මෛත්‍රිය පුරුදු කරන්න. එයාට තේරුන්නේ නැත්නම්, එයාට හිතුන්නේ නැත්නම් එහෙම එකක් මතක තිබුණ නැත්නම් කරයිද? නෑ. ඒ නිසා තමයි අර ආයුධ ගබඩාව වගේ ධර්මඥානයක් අපිට තියෙන්න ඕනේ. ආන් එහෙම තිබුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා අර කෙලෙස් අපිට එද්දී ඒ කෙලෙස් වලින් නිදහස් වෙන්න පුළුවන් යාට. නැත්තම් යාට ඒ කෙලෙස් වලින් නිදහස් වෙන විදිහ නැහැ. ඔය එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා බුදුරජාණන් වහන්සේ කාලේ, හරි ලස්සනයි. ඉතින් යාගේ අම්මා කැමති වුණේ නැහැ යා පැවිදුණාට. දැන් ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා හිටියි. ඉතින් අම්මා කාන්තාවක් ඔයවුවා මේ ස්වාමීන් වහන්සේව ගිහි කරවගන්න කියලා. ගිහි කරවගෙන ආවොත් වාට කසාද බඳලා දෙන්නම් කියලා යවුවා කාන්තාවක්ව. ඉතින් ඒ කාන්තාවත් ගියායි ස්වාමීන් වහන්සේ. හරි ලස්සනයි, සිටුපවුලක කෙනෙක්, හොඳ සලිභාගෙත් තියෙනවා. කාන්තාවත් ගියා. ගිහින් මේ කාන්තාව දැන් අර ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩන පාරේ හොඳ උපාසිකාවක් විදියට දානි පූජ කරනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ සැකයක් හිතුවේ නැහැ මේ කාන්තාව ගැන. ඉතින් කාලයක් දානි පූජ කළා. පස්සේ දවසක මේ කාන්තාව මොකද කරේ? ළමයිට හිකට සල්ලි දීලා මේ කන්න බොන ටිකක් දීලා කිව්වා, අසවල් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වඩින වෙලාවට ඕගොල්ලෝ මේ මිදුලට අවිලා සෙල්ලම් කරන්න.
දූවිල උස්සන්න. මං එපා කියන්න අහන්න එපා ඒක. උන් හොඳට සෙල්ලම් කරන්න කිව්වා. ඉතින් අර ළමයි දැන් සෙල්ලම් කරනවා ස්වාමීන් වහන්සේ පිටපත වැඩිය. අර කාන්තාව කියනවා ස්වාමීනි මේ ළමයි එපා කිව්වට අහන්නේ නෑනේ. ගිහින් ඇතුළට වඩින්න. මං දානි පූජ කරන්න ස්වාමීන් වහන්සේට පහසුවෙන් වන්දනාම යන්න පුළුවන්. ඉතින් අර ස්වාමීන් වහන්සේ සැකයක් හිතුවේ නෑ වැඩිය. දානි පූජ කළා වැරදුවා වැඩිය. මුකුත් නෑ ප්‍රශ්නයක්. ටික දවසකින් අර ළමයින් ටික වාපහු ගිහින් ඇතුළේ සෙල්ලම් කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේ පිටපත වැඩිය. අර ළමයි ගිහින් ඇතුළේ සෙල්ලම් කරනවා. ස්වාමීන් උඩ තට්ටුවට වඩිමු. හරිම නිදහස්. දානි පූජ කරලා මං පල්ලෙහාට වඩිනවා. ස්වාමීන් වහන්සේ දානි වළඳන. ඉතින් අර ස්වාමීන් වහන්සේ සැකයක් හිතුවේ නෑ වැඩිය. වැඩලා වාඩි වෙලා හිටියා. මේන් අර කාන්තාවල එක එක දේවල් කියන්න පටන් ගත්තා. ස්වාමීන් අපි කසාද බඳිමු. වයසට ගිහිලා පැවිදි වෙමු. එතකොට ගිහි ජීවිතය ජය ගත්තා. පැවිදි ජීවිතය අපිට ජය ගන්න පුළුවන්. එන්න කිව්වා. අර ස්වාමීන් වහන්සේට දැන් තිබුණ නැත්තම් ධර්මඥානය. මොකද දහම් දැනුමක් තිබුණේ නැහැ. මොකද වෙන්නේ? දැන් මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි තාම. උනා තාම ධර්මයේ පුරුදු කරන කෙනෙක්. මොකක් වෙයිද? හැබැයි ඒ ස්වාමීන් වහන්සේට මතක් වුණේ මේක මාර්යා අටෝ පුගුලක් නේ. දැන් කාන්තාවක් කියලා නෙමෙයි මතක් වුණේ. මේ මගේ ඉස්සරහ ඉන්නේ මාර්යා අටෝ පුගුලක් කියලා මතක් වුණා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මගේ දරුවෙකුයි කාන්තාවකුයි අද සරණක්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේව භාග්‍යවතුන් වහන්සේ කවුද දිනන්නේ? මගේ පුතා දිනනවා කිව්වද? අර ස්වාමීන් වහන්සේ එහෙම කාමයන්ගේ ආදීනව ගැන සිහිපත් කළා. එහෙම ඉන්නකොට අරහත්තර පාත් වුණා සිත. අර කාන්තාව එක එකව කී කී ඉද්දිම උන්වහන්සේ වහලේ පලාගෙන අහසින් ඉරදීන් වැඩියා. දැන් බලන්න ධර්මඥානයක් තිබුණ නැත්තම් ඒ ස්වාමීන් වහන්සේට අර කාන්තාවට අහුවෙන්න ඉඩ තිබුණ නැද්ද? තිබුණානේ. ආන් මේකයි අකුසලයක් එද්දී ධර්මඥානයක් අපට තිබ්බොත් තමයි ඒ අකුසලේ ප්‍රහාණය කරලා ධර්මී කරා එන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා බහුශ්‍රත බව ධර්මඥානයක් අපිට තියෙන්න ඕනේ. අපි දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේට තමයි මේ ධර්මයේ කටපාඩම් තිබෙන්නේ. මේ ධර්ම 84000ක් ධර්මස්කන්ධේ සම්පූර්ණ කටපාඩම් තිබ්බේ ආනන්ද ස්වාමීන් වහන්සේට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරලා තියෙනවා දේශනාවේ කොහොමද මේ ධර්මයේ කටපාඩම් කරගත්තේ කියලා උන්වහන්සේ. පළවෙනි කාරණාව තමයි උන්වහන්සේ ධර්මයේ හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ මතක තියාගන්න ඒ ඉගෙනගත් ධර්මයේ උන්වහන්සේ අනිත් කටියට කියලා දෙනවා. ඒ වගේ මේ දහම් කරුණු අනිත් කටියට කඩපාඩම් කරනවා. ඒ වගේම උන්වහන්සේ තනියෙන් සජ්ජහානා කරනවා ඒ ධර්මයේ කඩපාඩම් කරපු ටික. ඒ වගේම තමයි විටින් විටේ ධර්මයේ සිහිපත් කරලා බලනවා. ආ මට දැන් අසවල් කොටස මතකද කියලා ඒ කඩපාඩම් කරපු ටික ගැන සිහිපත් කරලා බලනවා. අන්තිම කාරණා උන්වහන්සේ වදාලා උන්වහන්සේ දැන් වස් කාලේ වෙද්දි වස් සමාදන් වෙන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉන්න තැන්වල. තේර භික්ෂුන් වහන්සේලා ඉන්න තැන්වල තමයි වස් සමාදන් වෙන්නේ. වස් සමාදන් වෙලා ඒ වස් 3 මාස ඇතුළත උන්වහන්සේ දන්නති දහම් කරුණු කියලා අහගන්නවා. ස්වාමීනි මේකේ තේරුම මොකද්ද? ස්වාමීනි මේ කොටසේ තේරුම මොකද්ද කියලා අහගන්නවා. ඕන් ওই ක්‍රමයට තමයි කිවාන ස්වාමීන් වහන්සේ ධර්මයේ සම්පූර්ණම කටපාඩම් කරගත්තේ. ඉතින් තුන්වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? බහුශ්‍රත බව. පළවෙනි එක ශ්‍රද්ධාව, දෙවෙනි එක සීලය, තුන්වෙනි එක බහුශ්‍රත බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි කාරණාව තමයි භාවනා කරන එක. දැන් අපි දන්නවා භාවනාව කිව්වහම සමත භාවනාව තියෙනවා, විදර්ශනා භාවනාව තියෙනවා. ඒතකොට මේ මොකක් හරි භාවනා ක්‍රමයක් අපි පුරුදු කරගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා සමතය කියලා කියන්නේ අපි හිත තැම්පත් කර ගැනීම තමයි සමතය කියලා කියන්නේ. හිත කුසල් අරමුණක තැම්පත් කර ගැනීම තමයි සමතය කියලා කියන්නේ. එතකොට මේ සමතයෙන් වෙන්නේ අපේ හිතේ තියෙන රාගය යටපත් වෙනවා. ඔය එක එකද කාම අරමුණ වලට අපි හිත ඇදලා යන එක යටපත් වෙනවා මොකෙන්ද? සමතෙන්. විදර්ශනාවෙන් වෙන්නේ අවිද්‍යාව දුරු වෙනවා. එතකොට සමතෙන් රාගය යටපත් වෙනවා, විදර්ශනාවෙන් අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යාර තියෙන අනවබෝධය අවිද්‍යාව කියලා කියන්නේ. ඒක දුරු වෙනවා විදර්ශනාවෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධින් භික්කවේ භාවේත. විමුත් මහණි සමාධියක් පුරුදු කරගන්න.
සමාහිතෝ භික්කවේ භික්කු යථාභූතං පජානාති. ඒ වගේ සංසිද්ධිච්ච සිතක් තියෙන කෙනා තමයි මේ ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කවුද? සමාහිත සිතක් තියෙන කෙනා. ඒ නිසා මේ චිත්ත සමාධියක් අපි තුළ තියෙන්න ඕනේ. හැබැයි මේ චිත්ත සමාධිය ඇති කරගන්න අපිට තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය. ඔබ බලලා තියෙනවද ඉන්ද්‍රිය සංවරය ගැන? ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිවකය, මනස සංවර කරගන්න ඕනේ. ඒ වගේ මේ ඉන්ද්‍රිය සංවරය සීලයටත් උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සීලේ නැතුව සමාධියක් දිනු කරගන්න බෑ. දුස්සීල කෙනාට සමාධියක් ඇති කරගන්න අමාරුයි. ඒතර සීලීට උපකාර වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ යා මේ ඇස පාලනය කරග සංවර කරගන්නවා. කොහොමද? මේ ඇසින් ලස්සන රූප දැක්කොත් එයා ඒ ලස්සන රූපල නිමිති ගන්න යන්නේ නැහැ. කිසිම නිමිති, ඒ කියන්නේ ඒ රූපේ තියෙන රාගය හෝ ද්වේෂය, දැන් අපි ගැටෙන රූප තියෙනවානේ. ඒ ගැටෙන රූපයක වේවා, ලස්සන රූපයක වේවා, නිමිති ගන්න යන්නේ මෙයා මෙහෙමයි, මෙයා කොණ්ඩේ ලස්සනයි, මෙයා සුදුයි, මෙයා කළුයි, මෙයා මට මෙහෙම කළා, මෙයා තමයි මාව පැරද්දුවේ කියලා නිමිති ගන්න යන්නේ. එහෙම නිමිති ගත්තොත් තමයි ඊළඟට රාගය ඇති වෙනවා, රාගය ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. ද්වේෂයක් ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා යම් නිමිත්තක් හේතුවෙන් අපේ සිත කැළඹිලා යනවා නම්, අපේ සිතේ අකුසල් ඇති වෙනවා නම් අන්නේ නිමිති ගන්න යන්නේ. එක් වෙලා කල්පනා කරපුවා මේක අනිත්‍ය රූපයක්. මේ රූපෙත් මගේ රූපය වගේම අසුබ රූපයක් කියලා කල්පනා කරන්න පුළුවන්. ආන්ගේ ඉන්ද්‍රිය සංවරය භාවනා කරන්න ගොඩාක් උපකාර වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරයෙන් තමයි මනස පාලනය කරගන්න පුළුවන්. දැන් මනසරේන අරමුණු ගැනත් යාට මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. ඉතින් මේ මනස තමයි අපි භාවනාවකින් සංවර කරගන්න හදන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මනසට එන සිතුවිලි සංවර කරගන්න ක්‍රමයක්. ඒ තමයි දැන් අපි හිතමු අපි ඔන්න භාවනාවක් කර කර ඉද්දී අපේ සිතට නොයෙක් අරමුණු එන්න පටන් ගන්නවා. රාග සහිත වේවා, ద్వේෂ සහිත වේවා අරමුණු එන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සල්ලාම කරන්න ඕනේ එයා ඒ කර කර හිටව භාවනාව නවත්තලා එයා කැමති වෙන භාවනාවක් පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. දැන් අපි හිතමු රාගයම කියලා ඔන්නේ අසුබේ වඩන්න පටන් ගත්තා නම් හරි. ද්වේෂයක් ආව නම් එයා මෛත්‍රිය පොඩ්ඩක් පුරුදු කරන්න පටන් ගත්තා නම් හරි. ඒ වගේ එයා අර භාවනා පොඩ්ඩක් නතර කරලා අර ආපු නිමිත්තට බාහිර නිමිත්තක් සිහිපත් කරන්න ඕනේ. එහෙමත් ඒ සිතුවිල්ල නතර වුණේ නැත්තම් ආපහු ඒ අකුසල සහගත සිතුවිල්ල එනවනම් බුදුරජාන් වහන්සේ වදාළා ඒ සිතුවිල්ල ආදීනව බලන්න කියලා. දැන් රාග සහගත සිතුවිල්ලක් කියනවා රාගේ ආදීනව සිහිපත් කරන්න. ද්වේෂ සහගත සිතුවිල්ලක් කියනවා නම් ද්වේෂේ ආදීනව සිහිපත් කරන්න. එතකොට අර බය ඇති වෙලා අර නිමිත් නැති වෙලා යන්න පුළුවන්. හැබැයි එහෙමත් නැති වුණ නැත්තම් බුදුරජාන් වහන්සේ වදාළා තුන්වෙනි කාරණාව ඒ එන ද්වේෂයේ දිහා වේවා රාගයේ දිහා නොබලා ඉන්න. හරියට අපි හිතසට වුණ තරහකාරයෙක් ආවොත් අපි බලන්න යනවා දිහා දිහා. අහක බලන්න යනවනේ අපි. ආන් ඒ වගේ අර සිතුවිල්ල දිහා බලන්න නැතුව ඉන්න, අහක බලන්න ඉන්න කියලා. එතකොටත් ඒ රාග සහිත සිතුවිල්ල වේවා, ද්වේෂ සහිත සිතුවිල්ල වේවා යටපත් වෙලා යන්න පුළුවන්. එහෙමත් යටපත් වුණේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා අපි හිතමු ද්වේෂයක් ආව කියලා හිතට. ඒ ද්වේෂය ආවේ කොහොමද කියලා බලන්න. ඇසත් නිසා වෙන්න පුළුවන්, කන නිසා වෙන්න පුළුවන්, නාසය නිසා වෙන්න පුළුවන්, දිව නිසා වෙන්න පුළුවන්, කය නිසා වෙන්න පුළුවන්, මනස නිසා වෙන්න පුළුවන්. ඒ ආපු තැන බලලා ආන් ඒ තැන නැති කරගන්න. ඒ තැනට ඒ තැන සංවර කරගන්න. ඇසින් රූපයක් දැකලා වුණා නම් ඇස සංවර කරගන්න. ඒ වගේ එතනට පහර දෙන්න කිව්වා. පහර දීලා ඒක යටපත් කරගන්න පුළුවන්. එහෙමත් හරි කියන නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා දත් මිටි කාගෙන දිව තල්ලේ තද කරගෙන හරි කුසල් සිතුවිල්ලකින් අර අකුසල සිතුවිල්ල කොහොමවත් නැති කළ දාන්නේ. ඇයි අකුසල් සංගත සිතුවිලි එතරම්ම භයානකයි අපිට. ඉතින් අර භාවනා කර කර ඉද්දී අපිට ඔය වගේ සිතුවිලි එන්න පටන් ගත්තොත් රාග සහිත වේවා, ද්වේෂ සහිත වේවා සිතුවිලි එන්න පටන් ගත්තොත් ඔන්න ඔය ක්‍රමයට ඔය පස් ආකාරයට අපිට ඒක නැති කරගන්න අවස්ථාව තියෙනවා. මේ සමාධියක් වඩද්දි පින්වත්නි අපේ සිත තැම්පත් වෙනවා. අපේ සිත හරි සැහැල්ලු වෙනවා. එතකොට තමයි අර සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මෙච්චර කාලයක් අපි මරණයට පත් වෙන මිනිස්සු දැකලා නැද්ද?
දැකලා තියෙනවනේ. හැබැයි අපිට හිතුවම අපිත් මරණයට පත් වෙනවා කියලා. ද අපි ලෙඩ වෙන මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවනේ. අනේ මමත් මේ වගේ ලෙඩ වෙන්න පුළුවන් කියලා අපිට කල්පනා වුණාද? ඒ ඔක්කොම වැහිලා තියෙන්නේ අපිට. ඒ වැහිලා තියෙන්නේ නීවරණ වලින්. දැන් මේ සමාධියක් ඇති කරගන්න ලොකුම බාධාව තමයි පංච නීවරණ. අහලා තියෙනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ තමයි සමාධියක් ඇති කරගන්න තියෙන ලොකුම බාධාව. ඉතින් මෙන්න මේ නීවරණ වැහුණට පස්සේ තමයි සත්‍ය පේන්නේ නැත්තේ අපිට. බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් හරියට ඔන්න ගඟක් තියෙනවා. ඒ ගඟේ මෙහා පැත්තේ මිනිස්සෙක් ඉන්නවා. දැන් මෙහා පැත්ත හැබැයි අනතුරු සහිතයි. මෙහා පැත්තේ සරපයෝ ඉන්නවා, වදකයෝ ඉන්නවා. මෙහා පැත්තේ අනතුරු සහිතයි. එහා පැත්තේ කිසි අනතුරක් නැහැ. හැබැයි මේ ගඟ බොහොම හයියෙන් සැඩ පහරක් ගලාගෙන යනවා. මේ පැත්තේ ඉන්න මිනිස්සයා ඉන්නේ ඔළුවේ ඉඳන්ම රෙද්දකින් පොරෝගෙන. එතකොට මෙයාට පේනවද මේ පැත්තේ අනතුරක් තියෙනවා කියලා? පේනවද? පේන්නේ. මං මේ ගඟෙන් එහා පැත්තට කොහමද ගියොත් ඒ පැත්තේ මේ අනතුරෙන් නිදහස් කියලා පේනවා? පේන්නේ. මම මේ ගඟට බැස්සොත් හරි බහින්නේ කොතනින්ද කියලා පේනවද? පේන්නේ. කිසි දෙයක් පේන්නේ. ඒ වගේ කිව නීවරණ වලින් හිත වැහිලා ගියාට පස්සේ පේන්නේ නැහැ කිසි දෙයක්. ඒ නිසා තමයි මේ ධර්ම අවබෝධ කරගන්න සමාධියක් ඇති කරගන්න අපිට බොහොම අමාරු වෙලා තියෙනවා. ඒ නිසා මේ නීවරණ පහ අපි යටපත් වෙනවා සමාධියක් ඇති කරගන්න අපි මහන්සි ගනිද්දී. ඉන්ද්‍රිය සංවරය තුළින් අපි සමාධියක් ඇති කරගන්න මහන්සි ගද්දී මේ නීවරණ පහ යටපත් වෙලා යනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ සමාධියක් ඇති කරගන්න කිච්චර වැදගත් නැති වෙන්න පුළුවන්. ඒකේ සැපයක් නැහැ, ඒකේ වැඩක් නැහැ කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි ලස්සන රූප බලලා සතුට වෙනවානේ. සින්දු අහලා සතුට වෙනවානේ. හොඳ සුවඳවල අපි පාවිච්චි කරලා, හොඳ රසවල අපි කාලා, කායර හොඳ පහසවල ලැබලා සතුට වෙන්නේ. මේ පංචකාමයේ ඉක්මවා ගිය විශාල සැපයක් කෙනෙකුට ලබන්න පුළුවන් සමාධිය තුළින්. මේ නීවරණ පහ යටපත් කරන කෙනෙක් හිත සමාහිත කරගත්තොත් එයාට මේ පංචකාමයන් ඉක්මවා ගිය විශාල සැපයක් ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ හරියට ඔන්න මනුස්ස ලෝකේ හොඳට කාලා බිල හිටපු මිනිසෙක් එයා පින් කරගෙන දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ දෙවියට කවුරු හරි කිව්වොත් එහෙම ඇවිල්ලා, "ආ, දැන් යන් මනුස්ස ලෝකෙට. ඔයා මනුස්ස ලෝකෙදී හොඳට කාලා බිල හිටියා. සල්ලි භාගෙ තිබුණා. ඔයා කැමැත්තෙන් හිටියි මනුස්ස ලෝකෙ. යන් මනුස්ස ලෝකෙට කිව්වොත් යයිද එයා? ඇයි ඒ? එයා මීට වඩා ලොකු සැපයක් එහෙදි ලබනවා." ඒ වගේ තමයි සමාධියක් ඇති කරගත්ත කෙනෙකුට මේ පංචකාමයන් ගැන ওই ලස්සන රූප, ලස්සන ශබ්ද යාට දැක්කට හිත යන්නේ ඇයි? එයා ඊට වඩා ලොකු සැපයක් සමාධියෙන් ලබනවා. ඒ නිසා මතක තියාගන්න එහෙනම් ඒ කාරණාව තමයි භාවනා කරන අය සමාධියක් දියුණු කරනවා. පළවෙනි එක ශ්‍රද්ධාව, දෙවෙනි එක සීලය, තුන්වෙනි එක බහුශ්‍රත බව, හතරවෙනි එක සමාධියක් දියුණු කරගන්න භාවනා කරනවා. පස්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා වීරය. ඔබ දන්නවද වීරය කොටස් හතරක් තියෙනවා කියලා? ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ කියන්නේ තාම ඇතිවිච්ච නැති හට නොගත් අකුසල් තියෙනවා. ඒ අකුසල් නූපදවා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාලා චන්දං ජනේති. මොකද්ද? කැමැත්තක් ඇති කරගන්නවා. වායමති, උත්සාහ කරනවා. විරියං ආරභති, වීරිය ආරම්භ කරනවා. චිත්තං පග්ගන්හාති, සිත දැඩි කරගන්නවා. පදහති, බලවත්ව වීරිය කරනවා. ඔය කරුණු පහ මතකද? චන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගන්හාති, පදහති. කැමැත්තක් ඇති කරගන්නවා. එයා වීරිය ආරම්භ කරනවා, උත්සාහ කරනවා. වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කරගන්නවා, බලවත්ව වීරිය කරනවා. මොකටද? නූපන් අකුසලයක් නූපදවා ගැනීම පිණිසත්. ඒ වගේම තමයි උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. හටගත්, එහෙම නැත්නම් දැනට හට අරන් තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත් චන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගන්හාති, පදහති. අර අකුසල් ප්‍රහාණය කරන්න කැමැත්තක් ඇති කරගන්නවා, උත්සාහ කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කරගන්නවා, බලවත්ව වීරිය කරනවා.
ඒ වගේම තමයි අනුපන්නානං කුසලානන් ධම්මාන නෝපන් කුසල් ඇති කරගන්න උපාදාය චන්දං ජනේති වායමති ඒ විදිහට තියෙනවා. නෝපන් කුසල් උපදවා ගන්නත් කැමැත්තක් ඇති කරගන්නවා, උත්සාහ කරනවා, වීරිය ඇති කරගන්නවා, සිත දැඩි කරගන්නවා, බලවත් වීරිය කරනවා. ඒ වගේම තමයි උපන්නානං කුසලානං ධම්මානං තිතියා. ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ වදාලා කුසලයක් ඇති කරගත්තට පස්සේ ඒ ඇති කරගත්ත කුසලයේ මත රැඳී සිටින්න. අපි හිතමු අපි දැන් සීලයක් පුරුදු කරගන්නවා කියලා. ඒ සීලයේ මත රැඳී සිටින්නත් අපි වීරියක් කරන්න ඕනේ නේද? ඒ සීලයේ මත රැඳී සිටින වීරියක් කරන්න ඕනේ. සමාධියක් ඇති කරගත්ත කීම කුසලයක්. ඒක රැඳිලා සිටින්න වීරියක් කරන්න ඕනේ නේද? කරන්න ඕනේ. තිතියා අසම්මෝසාය නොවැටීම පිණිසත් පිරිහි නොයාම පිණිසත් බිහියෝ භාවාය වැඩි දියුණු කර ගැනීම පිණිසත් කැමැත්තක් ඇති වෙන්න ඕනි, උත්සාහයක් තියෙන්න ඕනි, වීරිය ආරම්භ කරන්න ඕනි, සිත දැඩි කර ගන්න ඕනි, බලවත්ව වීරිය කරන්න ඕනි. ඉතින් ඔන්න ඔය කොටස් හතරෙන් වීරිය කියන එක කොටස් හතරකට බෙදිලා යනවා. එතකොට මතක තියාගන්න මේ අකුසල් ප්‍රහාණය කරලා කුසලයක් උපද්දවා ගන්න එක සම්පූර්ණ තියෙන්නේ වීරිය මත. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 25ක් භාවනා කරන මහන්සි ගත්තා. හැබැයි එක මොහොතක්වත් භාවනා කරලා හිත සමාහිත වෙන්නේ නැහැ. සමාධිමත් වෙන්නේ නැහැ හිත. එක මොහොතක්වත්. දැන් අවුරුදු කීයක්ද? අවුරුදු 25ක්. උත්සාහ කළා හරියන්නේ නැහැ. හැබැයි උත්සාහය අත්හැරි නැහැ. උන්වහන්සේ වදාරන අන්තිමට ඇඳ කෙලින් කරා කියලා. බිත්තියට හේතු කරා කියනවා ඇඳ නිදා ගන්න ඇඳ. ඇයි නිදා ගන්නෙත් නැහැ. පිණ්ඩපාතේ වඩිනවා. භාවනා කරනවා, සක්මන් කරනවා, අයි භාවනා කරනවා. එහෙම ඉඳලත් සමාධියක් ඇති කරගන්න බැරි වුණා. අන්තිමට උන්වහන්සේ කල්පනා කළා දැන් වීර්ය කරලා 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 බැරිම තැන කල්පනා කළා එහෙනම් මැරිලවත් යනවා කියලා. ඒ වෙනකොට ඔය සර්පෙක් වැටලා හිටිය කුටියකට ස්වාමීන් වහන්සේලා ඒ සර්පය අරන් විසි කරන්න ලෑස්ති කලයක දාලා. අර උන්වහන්සේ ඉල්ල ගත්තා. මං විසි කරන්නම් කියලා. අත දැම්ම යන ගමන්. සර්පය දෂ්ට කරේ නෑ. බෙල්ලෙන් ඇල්ව සර්පයාගේ දෂ්ට කරේ නෑ. හිතුවා මේ ගැරඬියෙක් වෙන්නේ නැති කියලා විසි කරලා දාලා ගියා. හැබැයි මේ කතාව බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ බලද්දි ඒ සර්පයා මේ ස්වාමීන් වහන්සේගේ ගිය ජීවිතේ දාසයෙක්, සේවකෙක්. ඒ නිසා තමයි දෂ්ට කරලා නැත්තේ. ඉතින් උන්වහන්සේ නමරන සප්පදාස කියලා. සර්පෙක් දාස වෙච්ච ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ කල්පනා කරනවා දැලිපිහියෙන් බෙල්ල කපා ගන්නවා කියලා. දැලිපිහිය බෙල්ලට තියෙනකොටම සමාවිත වුණා සිත අරහත්තරපත් වුණා. ඇයි? අර කරපු වීරිය මත. බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය කරනවා නම් කෙනෙකුගේ හිත අපිට පේන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සකස් වෙනවා. පේන්නේ ඒක. අර අවුරුදු 25ක් තුල කරපු වීරිය තුල මොකද වුනේ? අර ස්වාමීනාසගේ හිත හොඳට සකස් වුණා ධර්ම අවබෝධය කරන්න. බෙල්ලට තියා ගන්නකොටම අරහත්තර පත් වුණා කියනවා. ඉතින් ඒ වගේ මේ වීරිය කරද්දි පින්වත් අපේ හිත සකස් වෙනවා ධර්ම අවබෝධ කරගන්න. එතකොට ඒක තමයි පස්වෙනි කාරණාව. ඊළඟ කාරණා බුදුරජාණන් වහන්සේ වදාලා සිහිය. සිහිය කියලා කියන්නේ අපි අපේ මේ මනස එක්ක මේ කායිකව පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කායානුපස්සනාව. ඒකේ භාවනා ක්‍රම තියෙනවා. එක්ක අපේ සිත මේ කායානුපස්සනා භාවනාවක පුරුදු කරගන්න මහන්සි ගන්නවා. එහෙම නැත්නම් වේදනානුපස්සනාව. සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම් එනවනේ. ආගේ වේදනා ගැන අනිත්‍ය වේදනාවක් මේක. මෙහෙමයි මේ වේදනාව හටගත්ත කියලා සිහිපත් කරනවා. චිත්තානුපස්සනාව. අපේ සිත ගැන යා සිවිල්ලෙන් ඉන්නවා. දැන් මට තියෙන විසිරිච්ච සිතක්. දැන් මට තියෙන ද්වේෂ සංගත සිතක්. දැන් මට තියෙන රාග සංගත සිතක්. මම සිත හඳුන ගන්නවා. හඳුනගෙන ඒ තියෙන එක ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. අකුසලයක් නම්. කුසලයක් නම් පුරුදු කරගන්න මහන්සි ගන්නවා. ධම්මානුපස්සනාව. එයා මේ ආයතන හය ගැන පංච පාදනස්කන්ධය ගැන කල්පනා කරනවා. එතකොට මෙන්න මේ කුසල් අරමුණක සිහිය පිහිටවා ගන්න එක තමයි සිහිය කියලා කියන්නේ. එක්ක කායානුපස්සනාව, වේදනානුපස්සනාව, එක්ක චිත්තානුපස්සනාව, එක්ක ධම්මානුපස්සනාව. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න කෙනෙක් මරණයට අකමැති මිනිස්සෙකුට දෙනවා තෙල් කලයක්, තෙල් පිරිලා. මෙයාට කියනවා හැබැයි තෙල් බින්දුවක් හරි හැලුනොත් ඔයාව මරනවා.
ඒ වෙනකොට එයා යන පාරේ ජනපද කල්යාණි නටනවා. දැන් ජනපද කල්යාණි කියන්නේ කවුද? ලස්සන කාන්තාවක්නේ දවසල හිටපො. එයා සින්දු කියලා නටද්දි මිනිස්සු ඔක්කොම එනවා බලන්න. ඉතින් මේ මිනිස්සු යනෝ මේ පාරේ. හැබැයි මෙයා හැරිලා බලන්න කියලා තෙල් බිඳුවක් හැලුණා. මරලා දානවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, මේ මිනිස්සයා ජනපද කල්යාණි කොහොම වගේ තද ඇඳලා ඉන්නේ කියලාවත් බලන්න මූණ හරවයිද? ඇයි ඊට වඩා එයාගේ ජීවිතයට ආදරේ. ආන් ඒ තෙල් කලය ගැන කල්පනාවෙම යනවා වගේ සිහිය පුරුදු කරගන්න ඕනි කිව්වා. අන්තිම කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ අපිට ඇති කරගන්න පුළුවන් එකක්. ඒ ඇති කරගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි හොඳට ශ්‍රවණය කරලා ඒ දහම් කරුණු අපි හිතනවා නම්, යෝනිසම මනසිකාරය කරනවා නම්, එයාට ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. දවසක් ඔය ආලෝක යක්ෂයා අහනවා, භාගතුන් වහන්සේ ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියලා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ කෙරෙහි බොහොම පැහැදීමෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා අප්‍රමාදීව ඒ ධර්මයේ නුවණින් විමසනවා නම් එයාට ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කරුණු හත මතකද? ශ්‍රද්ධාව, සීලය, බහුශ්‍රුත බව, භාවනා කරන එක, වීරිය, සිහිය, ප්‍රඥාව. ඔන්න ඔය කරුණු හත තිබුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා එයා නොබෝ කලකින් ඉතාම ඉක්මනින්ම අරහත්වේ කරා යනවා කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අප සිරු දෙනාට ලැබිච්ච මේ අවස්ථාවේ මේ කරුණු හතත් අපි පුරුදු කරගෙන මේ ගෞතම ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකෙන් නිදහස් වෙන්න අප සිරු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.